සුබ දවසක් වේවා. අද මම ගියලු හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ self film man YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවේ the turning කියන english horror mystery movie එක. මේකේ වෙන්නේ එක ගුරුවරයෙක්ට එක බංගලාවක ළමයෙක්ට උගන්වන්න අවස්ථාව ලැබෙනවා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නම මැරිලා. ඒ ගෙදර සේරමයි හරිම අමුතුයි. ඉතින් මේ ගුරුවරයට මේ බංගලාව ඇතුළතදී අద్భుත දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තරම මේ ගුරුවරියට උගන්වන හම්බෙලා තියෙන්නේ හොල්මන් ළමයෙක්ටද. අපි ෆිල්ම් එකට ගිහිල්ලාම බලමු. ෆිල්ම් එකට යන්න කලින් අපේ SL film man YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් යටින් comment කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි වැඩි කතා නැතුව ෆිල්ම් එකට යමු. ෆිල්ම් එකේ මුලින්ම අපිට පෙන්වන්නේ එක ගෑනුගෙන ලොකු බංගලාවකින් මහා රෑක හදිසියෙන් පිට වෙන්න හදනවා. එයාගේ මූණේ ලේ වැක් කරනවා. එයා කාර් එක drive කරන් ගිහිල්ලා gate එක අරින්න යද්දිම එක හොල්මනක් එයා ගාවට එනවා. ඒ කාන්තාව මැරෙනවා. මේක news වලටත් යනවා. කේට් කියලා එක ගුරුවරියක් ඉන්නවා. එයාත් එක්ක එයාගේ ගෙදරට සහායට ඉන්නවා රෝස් කියලා ගෑන ළමේ. ඉතින් එයාත් මේ news එක දකිනවා. හැබැයි ඒක එයාට ගණක් නැහැ. කේට් එයාගේ ඉස්කෝලේ යෝජනාවක් ඇවිල්ලා එක ගෙදරක ළමෙක්ට උගන්වන්න යන්න. ඉතින් එයා එකට ලෑස්ති වෙනවා. ඒ යන්න හදන ගෙදර ළමයිගේ අම්මයි තාත්තයි නැති වෙලා. එයාලට උගන්වපු ටීචර්ත් ඒගොල්ලෝ දාලා ගිහින්. එයාත් එක්ක ගෙදරින් සහායිකාව රෝස් නම් කැමති නැහැ මේ කේට් යන ගමනට. කේට්ගේ තාත්තත් එයාට අවුරුදු 7 දාලා ගිහින්. ඉතින් ඒ හින්දා එයා දන්නවා දෙමව්පියෝ නැතුව ළමයින්ට හැදෙන්න කොච්චර අමාරුද කියලා. ඉතින් ඒ නිසා එයා යන්න තීරණය කරනවා. එයා ඉස්සෙල්ලාම යන්නේ එයාගේ අම්ම ගාවට. එයා ඉන්නේ මන්ද බුද්ධක කට්ටියේ ඉන්න තැනක. කේට්ගේ තාත්තා නැති වෙන දුකට එයාගේ අම්මට පොඩ්ඩක් මොලේ අවුල්ලා. එයාගේ අම්මා මේ වෙලාවේ චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නේ. එයා අම්මට එයාගේ මේ ගමන ගැන කියනවා. අම්මත් එකට සතුටින් කැමැත්ත දෙනවා. ඔන්න කේට් අර බංගලාවට ළඟා වෙනවා. බංගලාවට ඇතුල් වෙන තැනම එක එක බෝනික්කන්ගේ ඔළු ගලවලා පැත්තකින් තියලා කේට් මේවා දිහා පුදුමෙන් බලන් ඉන්නවා. ඒ බංගලාවේ ඉන්න සේවිකාව ඇවිල්ලා කේට්ව පිළිගන්නවා. එයා කියන්නේ නම් ඒ ළමයි හැමතැනම සෙල්ලම්මනු දානවා කියලා. මේ වැඩකාරයාගේ නම මිසිස් ග්‍රෝස්. කේට් කියන්නේ ඉස්කෝලේ ගුරුවරයා. එයා කවදාවත් ළමයින්ගේ ගෙදරට ඇවිල්ලා උගන්වලා නැහැ. මිසිස් ග්‍රෝස් කේට් එහෙ විස්තර කියනවා. මේ ළමයි ගොඩක් පෝසත් පළම් බැලන්තේ කට්ටිය. මේ ගෙදර ඉන්න ගෑල් ළමගේ නම ෆ්ලෝරා. පිරිමි ළමයාගේ නම මයිල්ස්. මයිල්ස් නම් ඉගෙන ගන්න එළිය කොලෙජ් එක. නිවාඩුවට එයා ගෙදරට එනවා. එයාලගේ අම්මයි තාත්තයි දෙන්නම මැල්ලා තියන්නේ ගෙදර ඉස්සරහදී මුණ රියානුතරගේ. කේට් යනවා ෆ්ලෝරාව හොයාගෙන. එයා ඉන්න තැන මිසිස් ග්‍රෝස් කියනවා. ෆ්ලෝරා ඒ වෙද්දී ඉන්නේ අශ්වගාලක. අශ්වා එකපාරම කේට්ගේ පිටට තට්ටුවක් දානකොට එයා හොඳටම බය වෙනවා. එතකොට තමයි ෆ්ලෝරා එතනින් එළියට එන්නේ. ෆ්ලෝරා ඒ අශ්වා ගැන විස්තරයි එයාගේ අයියා වෙන මයිල්ස් ගැනයි විස්තර කේට්ට කියනවා. මේ ෆ්ලෝරා ගාව බෝනික්කෙකුත් ඉන්නවා. ඒ බෝනික්කලු ෆ්ලෝරාට සේරම කියලා දෙන්නේ. ෆ්ලෝරා කේට්ට එක්කයි යනවා ඒගොල්ලන්ගේ ලොකු වංකගිරියකට. ඒ වංකගිරියේ අතරමං වුණොත් එහෙම ඕනේ කෙනෙක් කැමරනතෝ මැරෙන්න පුළුවන්. ඒ බංගලාවේ ෆොටෝස් වල ඉන්නේ මේ ෆ්ලෝරාගේ පරම්පරාවේ ඉන්න අත්තම්මලා. ෆ්ලෝරා මේ හැමදේම කේට්ට පෙන්නනවා. ඒ වගේම එයාගේ අත්තම්මා කෙනෙක් ඇඳුම් මහපු කාමරයකුත් පෙන්නනවා. එයාගේ එක අත්තම්මෙක් වගේ බෝනික්කෙකුත් එයා ගාව ඉන්නවා. ඇඳුම් මහන කාමරේ එක ඩමේ එකක පපුවට අල්පෙන්ති ගහලා තියෙනවා මේ කේට් දකිනවා. එයා එයාට පුදුම වෙලා අහනවා කවුද මේක කරේ කියලා. ෆ්ලෝරා කියනවා ඒව මයිල්ස්ගේ වැඩ කියලා. මේගොල්ල කෑම ගන්න යනවා. කේට් ඕනේ ෆ්ලෝරාව හොඳටම යාළු කරගන්න. ඉතින් ඒ හින්දා එලි අයිස්ක්‍රීම් කඩේකට ගිහලා අයිස්ක්‍රීම් කමු කියලා කේට් ෆ්ලෝරාට යෝජනා කරනවා. හැබැයි මිසිස් ග්‍රෝස් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ෆ්ලෝරාට මේ බංගලාවෙන් එළියට යන්න තහනම්. එයාට ඕන හැම දෙයක්ම මේ බංගලාව ඇතුලේ තියෙනවා. රෑ වුණාට පස්සේ ෆ්ලෝරා එළිය දිහා බල බල කල්පනා කර කර ඉන්නවා. කේට් ඇයි කියලා ඇහුවම එයා කියන්නේ එයාට කලින් උගන්වපු මිස් ජෙනිස් ගැන. එයා ෆ්ලෝරාට කියන්නෙම නැතුව එකපාරම දාලා ගිහින්. කේට් එයාගේ හිත හදනවා. එයා මිස් ජෙනිස් වගේ කවදාවත් ෆ්ලෝරාව දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. කේට් ෆ්ලෝරාව නිදි කරවලා ජනේල වහන්න යද්දී එකපාරම එතන හොල්මනක් පතු වෙනවා. හැබැයි කේට් ඒ ගැන වැඩි හිතන්නේ නැහැ. එයා කාමරයට ගියාට පස්සේ ෆ්ලෝරාගේ අත්තම්මගේ බෝනික්කත් එකපාරම දැකලා කේට් හොඳටම බය වෙනවා. ඒ හින්දා ඒ බෝනික්කව අත්තම්මගේ ඇඳුම් මහන කාමරයටම ගිහිල්ලා දානවා. අර ඩමි එකේ පොපේ ගහලා තිබ්බ අල්පෙනිදිත් අයින් කරනවා. කේට් එතන යන්න යද්දිම එකපාරම එතන මහන මැෂිමක් කොන් වෙනවා. එයා බය වෙලා ඒ මැෂින් එක ස්විච් එකෙන් ඕෆ් කරනවා. කේට් ගියාට පස්සේ අර අත්තම්මගේ ඩමි එකේ ඔළුව වෙන පැත්තකට හැරෙනවා. කේට් නිදාගෙන ඉද්දී එයාට එක එක සද්දවල් ඇහෙනවා. කේට් ගිහිල්ලා බලනවා. හැබැයි ඒ කාමරේ කවුරුවත් නැහැ. එකපාරම මයිල්ස් එතෙන්ට එනවා. කේට් හොඳටම බය වෙනවා. එයා කේට්ට තවත් බය කරවලා එතනින් යවනවා. පහෝදා කේට්
फ्लोरा के पोत केवन एगे कलीन टीचर फ्लोरा गोड दक्ष विद्यट इगन गु हेट लीला मैल शत्रुधामी मे सिद्धिया गेन एम वेला तेने का बोंड घी खेला मे वगे लीला तीयना केट फ्लोरा इन तेटा मैल्स इन तेटा येना मैल्स फ्लोरा गि समाव गण्वा कलीन दवसे भयकराट फ्लोरा एक वेडिये हितला ए आ मैल्स एंदांग इन स्वीट रेट लसना एके ऐतिकार क्वीन केल के ए तम मेगुलांग अश्वगाल हिटपो अश्व उपदेश गया ए बगेम मे इडकड़ बलागण तीन तेया मे वेदि क्वीन मेरीला मैल्स याड गुड़ा कैमदे हेमोम मेरना मैल्स केला फ्लोरा इतनी दूल आना मैल्स केट अश्व पदीन उदव करना केला गेना एत गोटम ए गिद्र लैंड लाइन कोल लेना ए कोल करे मैल्स के स्कूल प्रिंसिपल मैल्स स्कूल लमेट गहला या स्कूल अस्करला हेब मेघन केट मैल्स गिंग एवेलाने मिसेस ग्रॉस कैम के नुना पसे मैल्स कामरेट अन्दन हेब या पिंगाण अरंगिप नति हिंद केट याड दोसकीन मिसेस ग्रॉस याड बनी दिन एव यागे राजकार कीला या केट पेहदली गल दिन लमा दिन कामरेट गियाट पसे केट मिसेस ग्रॉस मैल्स की प्रिंसिपल केपुदे कीन एगे अत तव लमे की बेल्लेवतला ओलो नाण कामरेट आईट गहला टीचर तम ए लमय होयागण तीयने हेब ए लमयागे दिमापियवत कंप्लेंट कल ने मिसेस ग्रॉस मे किसी विश्वास करे मैल्स के हों लमे कीला तम या कियाने एतर मे लमया मुणवगे अमुद लमेद मैल्स आय कामरे इना बोलगी से लंकरण केट मे वेलावे फ्लोरार उगण गमंग इन्ने मैल्स के बोलगान साध्य मेघुले पाडब डिस्टर्ब हिंदा केट तरह गील मैल्स बेनल हवसुन पसे केट मैल्स की कामरेट आना या मेवेला गिटार प्ले करना केट दयान मैल्स की कामरे तव कौर इन या गील बलती इतने कौरवत या चूटी मकुल पेटे अतर अरगन यागे कामरे लुक वीद्रुवक इन कलपाट विशाल मकुल मे सताव कण केट या कामरेट होरेंग आपेकट मैल्स के समाव गण याकड़ समाव दील इतनी यान रेवला निंद्र यदि केट यागे गिदर हिटप सहायकाव रोस्त कोल करला मे गुलगेन विस्तर कियनो केट हितना मैल्स मेहम करान याड वायर करन हिंद कियला हेब याकड हेतु दाने ने मेहम इद्दे केट एक पार में जाने लें दकीना स्विम फोन लेकट फ्लोरा वेटिला इन्ना केट फोन के पैतगिन तीला दूगण गील फ्लोरा बेर गान स्विम फोन लेकट पानीनवा ए इन फ्लोरा नेमे ए अतुल हिटप एक्कीना केट एक बार में हाइयंग अल्लगाना केट होंदरम बायवेला स्विम फोन लेगे उडटेना मैल्स फ्लोरा एतेंट हिनावेवी एनवा बोर बोनिक दाला केट बायकरान हदलतीन मेदिन्ना ए आट होंदरम तरह एनवा ए एगुलांट बेनला कामरेट एनवा आपव बाथरूम में नान हेला ए आ बेसमे गिल्ला इद्दी एक बार में या दकीना मैल्स छाया वतुरट वेटेना ए आ होंदरम बायवेला उडट एनवा ए आ लाइट के निवान नेतोम निदा गन्नवा एक बार में एतेंट मैल्स एविल्ला केट गे मून अत गानवा ए आट हरिला होंदरम बायवेना मैल्स केट के मूने मकुले तम अंकल दीयने केट के कामरेट होरेंग आप एकट एया मैल्स दोस कियनो केट मेविलाव एयागे अहनवा इसको लमेट गेहु एकियला एया मैल्स की तात एपु फोटो ओक्कों पुच्चला एकट तरा गील तम मैल्स लमेट गहल दीयने एया केट किस्यत दील अहनवा मांगवाट अश्व पदिन उगन्नन्नद कियला एहेम कियला मैल्स एतनी यनवा पहोदा केट स्विम पूल एक दिहा बलान कल्पना करगा इन्ना मैल्स केट अश्व पदन हेट उगणनवा एक बोरिंग वगे हिंदा फ्लोरा कियनवा एगोल पोकड़ केट पेन्ना यम कियला एगोल अश्व पिटे यनवा मेगोल एक मालू बल बल इद्दी कपटे कविला एक मालू एक अलगन उगी कैली कड़ कड़ कणवा ऊ तवमत पणा दिनवा ए मालुआ फ्लोरा की आसव मालुआ मैल्स दोगण गिहल कपटव एलवला अर पणा दिन मालुआव ककुलें पागल पागल मरल दानवा केट पुदुमे बलांगिनो मैल्स ना किया कौरवत विधवन ओने नैकियला एगोलने यनवा फ्लोरा मेवेला बोणिकोत्तक सेलंकरनो मिसेस ग्रॉस कुस्से उन्न लैस्तिकरनो केट बित्ते दिब्ब कन्नाडी की मुण बल बल इद्दी एग पिटपस छाया वक्कीन दकीन एया हुंदरम बायवेनो मैल्स एकपारम एविल्ला केट के ओलु ए वीद्रुए गहनो बलदि केट दकलतीन हीनया एया बायवेला हेरनो एया अपहु निदागन पहुदा एलिवेद्दी फ्लोरा एयागे मुण इसरहा एया एविल्ला तीयने केट तम जीवतुं अतर इन्नोद कियला बलन्न केट एलियट गियाट पस्से मैल्स सहना ओया नरक हीनया दक्कद कियला केट पुदुम वेनवा एतेक एयाट अंगवन्न नतुव एया योजनाव करन अलुत मालुवे गेना अपि एलियट यमु कियला इतिम मिसेस ग्रॉस नां कैमति नै फ्लोरा व एलियट एक्का यनवट
මයිල්ස් කන්නාඩිය දිහා බල්ලා කාටදෝ කියනවා අපි ආරක්ෂා කරන්න පුළුවන්ද එහෙනම් අපි එලියටකින් එන්නද කියලා මයිල්ස් අවසර ලැබුණාට පස්සේ මේගොල්ලෝ එලියට යන්න තීරණය කරනවා මයිල්ස් කේට්ට කියනවා ඔයාගේ තියෙන ටැටූ එක ලස්සනයි කියලා මගේ යාළුවා කීවා කියලා කේට්ගේ බෙල්ලේ තියෙනවා ටැටූ එකක් ඒක කොන්නේ වැහෙලා තියෙන හින්දා කාටවත් පේන්නේ නැහැ ඒ නිසා කේට්ට මේ දේවල් ගැන පුදුමයි මේගොල්ලෝ බංගලාවෙන් එලියට යනවා වත්තේ අවසානට තියෙන ගේට් එක පෙනෙද්දිම ෆ්ලෝරා කෑගානවා මට යන්න බෑ මං ගියොත් මැරෙයි මේක නවත්තන්න කියලා හැබැයි ගේට් එක ගණන් ගන්නේ නැතුව දිගටම යනවා මයිල්ස් කෑ ගහනවා ඔයා මේක නවත්වුවේ නැත්තම් මං ඔයා මරනවා කියලා ගේට් එක පාරම වාහනේ නවත්තනවා ෆ්ලෝරායි මයිල්ස් එතනින් බැලලා අශෝගාලට යනවා ගේට් උත් යාළගේ පිටිපස්සෙන් එදෙන්ට යනවා මයිල්ස් යාට හොඳටම බනිනවා ෆ්ලෝරාව බයි කරපු එකට ගේට් තීරණය කරනවා ආපහු ගෙදරට යන්න එයා ටවුන් එකට ගිහිල්ලා රෝස්ට කෝල් එකක් කරන් මේ විස්තර කියනවා රෝස් එයාට ආපහු එන්න කිව්වත් ගේට් මතක් වෙනවා එයා ෆ්ලෝරාව කවදාවත් දාලා යන්නේ නැහැ කියලා පොරොන්දු වුණ එක ඉතින් එයා ආපහු බංගලාවට ගිහිල්ලා ෆ්ලෝරාව කොහොම හරි යාළු කරගන්නවා එයා මයිල්ස් කිනු සමාව ගන්න උත්සාහ කරත් එයා ගේට් එක කතා කරන්න නැතුව එක එක සද්දවල් කරනවා එයා මිස් ග්‍රෝස්ගෙන් ගිහිල්ලා අහනවා කලින් හිටපු ටීචර් මෙතන දාලා ගියේ මයිල්ස් හින්දාද කියලා එයා කියන්නේ ඒ හිටපු ටීචර් අශ්වගාල හිටපු කොයින්ට් එක සම්බන්ධයක් ඇති කරගෙන ඒ සම්බන්ධය නැති වුණාට පස්සේ එතනින් ගියා කියලා එයා ගිහිල්ලා සතියකට පස්සේ කොයින් බීලා අශ්ව පිටේ ගිහිල්ලා වැටිලා මැරිලා කේට් කියනවා මයිල්ස් ගැන හොඳ කෙනෙක් නෙමෙයි කියලා ඒත් මිසිස් ග්‍රෝස් ඒක පිළිගන්නෙම නැහැ කේට් තරහින් එතනින් යනවා එයා කොයින් හිටපු කාමරයට යනවා ඒකේ ගෑනු අයගේ එනිරුවත් ෆොටෝ තිබිලා එයාට හම්බෙනවා එතකොටම අවතාරයක් ඇවිල්ලා කේට්ව බය කරනවා එයා කලින් හිටපු ටීචර් ලේප පොතක් කියවනවා ඒක ලියලා තියෙන්නේ ක්වින්ට්‍රා කැමති ඉඳගත්තේ මට එහා පැත්තේ විස්කි ගඳ මට හොඳට එනවා එයා මට පාඩුවේ ඉන්න දුන්නේම නැහැ මිසිස් ග්‍රෝසුත් වැඩි උදව්වක් කරේ නැහැ මට දොර වහගෙන නිදා ගන්න වුණා ක්වින් මහරෑ එන්න උත්සාහ කරනවා මට පාඩම කරන්නවත් හිත හදා ගන්න බෑ ක්වින් මන්දයා බලන් ඉන්නවා වගේ දැනුණා මං ඇහැරෙනකොට ඇඳ ළඟ ෆොටෝ එකක් තිබුණා මං දන්නේ නැහැ ඌ කොහොම ඇතුළට ආවද කියලා මං ආරක්ෂිත නැහැ මට යන්න වෙනවා මෙතනින් පස්සේ කිසිම දෙයක් අය ලියලා නැහැ. කේට් දිගටම පොත පෙරලා බාද්දී එයාට හම්බෙනවා අර ටීචර් ඇඳේ නිදාගෙන ඉද්දී හොරෙන් ගාපු ෆොටෝ එකක්. ඒකේ කොයින් මොනවද අකුරෙන් ලියලා. එයා එළියට දෝගන ගිහිල්ලා අශ්‍යාව අරගෙන පැනලා යන මයිල්ස්ව ෆලෝ කරනවා. එයා මයිල්ස් එකපාරම දකින්නේ අර කලින් දැකපු අවතාරයේ විදිහට. එකපාරම ඉස්සරහා ෆ්ලෝරා ඉඳලා අශ්වයාව නවත්තනවා. කේට් බිමට ඇදගෙන වැටෙනවා. කේට් දැනුත් දැකලා තියෙන නරක හීනය. එයාට තව අවතාරයක් උදව් ඉල්ලනවා වගේ පේනවා මේ හැම දෙම ඒ හීනේ කොටසක් ඉතින් කේට් දැන් නම් ඇත්තටම හැරෙනවා එයාගේ ඇස්වලට ලේ තියනවා වගේ දැනෙනවා අත් දෙකෙන් ඒව පිහිනකොට ආපහු ඒව අතුරුදහන් වෙනවා එයාගේ ඇද උඩ කලින් එතන වැඩ කරපු ටීචර්ගේ පොත තියෙනවා අර නිරෝ ඡායාරූපයක් තියෙනවා කේට් දැන් නම් හොඳටම බය වෙලා ඉන්නේ එයා ෆ්ලෝරාට චිත්‍රයක් අඳින්න කියලා එයා ඇඳලා තියෙන්නේ ෆ්ලෝරාවයි එයාට කලින් උගන්වපු ටීචර් මිසස් ජෙසල්ගේ රූපයක් ෆ්ලෝරාට සෙල්ලම් කරන්න ඕන වෙනවා. කේට් මේ වෙලාවේ ඒකට අකමැති වුණත් කලින් පොරොන්දු වුණ හින්දා කේට්ට සෙල්ලම් කරන්න සිද්ධ වෙනවා. ඒ සෙල්ලම තමයි ගෙදර ලයිට් ඔක්කොම වහලා හැංගි මුත්තම් කරන එක. කේට්ට තියෙන්නේ ටෝච් එකක් අරගෙන ඇවිල්ලා මේගොල්ලම හොයන එක. එයා ළමයිම හොයන්න පටන් ගන්නවා. ෆ්ලෝරාව නම් ඉක්මනටම හම්බෙනවා. ඊට පස්සේ එයා යනවා මයිල්ස් හොයාගෙන. එයාට එක එක අවතාර පේන්න අරන් බය වෙනවා. ටෝච් එලිත් වදිනවා. කේට් හිතන්නේ මේ මයිල්ස්ගේ වැඩ කියලා. එක පාරම බෝනේකේ කැවිලා කේට්ගේ මූණ වැදිලා එයාගේ නහය තුවාල වෙනවා කොහොම හරි එයා එළියට ආවට පස්සේ ෆ්ලෝරායි මයිල්ස්යි කෑම ගන්නවා කේට් හොඳරම තරහ ගිහලා මයිල්ස්ව බනිනවා ග්‍රෝස් එයාට ආපහු බනිනවා මයිල්ස් විනාඩි 15ක ඉඳන් ඉන්නේ අපිත් එක්ක කියලා එක පාරම පැත්තකින් අවතාරයක් මතුවලා කේට් සංඥා කරනවා මුකුත් කියන්න එපා කියලා එයා බාත්รูම් වලට ගිහිල්ලා නහයෙන් එන ලේ පිහිනවා එතන කන්නාඩියේ තවතරයක් දැකලා කේට් බය වෙනවා. එයා කාමරයට ඇවිල්ලා හොඳට මඩනවා. එයාගේ ඇඟ පුරාම එක අතක් ඇවිල්ලා අල්ලනවා. ඒ ගමන් දොරට කවුද තට්ටු කරන අහනවා. බලද්දි ඒ ෆ්ලෝරා. එයා එදා රෑ කේට් එක්ක නිදාගන්න තීරණය කරනවා. පහෝදා කේට්ට එයාගේ අම්මගේ ලියුමක් හම්බෙලා. ඒක මිස් ග්‍රෝසුත් ඇරලා බලලා. ඒකේ තියෙන්නේ තනිකර කළු පාට ගාලා තියෙන චිත්‍ර වගේක්. එයාට එයාගේ අම්මයන් කෝල් එකක් එනවා. එයා මේ වෙලාවේ හොඳටම බය වෙලා ඉන්නේ කියලා කේට්ට ඉක්මනට එන්න කියලා කියනවා. එයාගේ අම්මා එයා හිටපතන බිත්තියේ ලොකු අවතාරයක් ඇඳලා. ඒ අවතාරේ එයා ඉස්සරහට ඇවිල්ලා. අම්මා ෆෝන් එක කට් කරනවා. මේ වෙලාවේ කේට්ටත් කරගන්න දෙයක් නැහැ. එකපාරම කේට් ඉන්න දැන් අඩි වගේක් මතුවෙලා එළියට අවතාරයක් යනවා එයාට පේනවා.
කේට් ඒ අවතාරේ පස්සේ යනවා. ලොකු අතක් ඇවිල්ලා එක පාරම කේට් විලකට වටනවා. ඒක ඇතුලේ එමරණු ගෑනු කෙනෙක්ගේ මිනියක් තියෙනවා. එයා ආපහු විල උඩට ඇවිල්ලා බංගලාවට දෝගන යනවා. එයා දකිනවා එක කාමරයක කොයින්ට් අර මිසෙස් ජෙසල්ට කරදර කරලා මල්ලා දානවා. කොයින්ට් කේට් ගෙත් බෙල්ල මිරිකනවා. එතකොටම එතෙන්ට මිසෙස් ග්‍රෝස් එනවා. එයා ග්‍රෝස් එක කියනවා කොයින්ට් තමයි ජෙසල්ව මැරුවේ. මං එයාගේ මිනිය විලේ තියනවා දැක්ක කියලා. මිසිස් ග්‍රෝසොත් ඒක දැනගෙන ඉඳලා එයා ඒක පිළිගන්නේ නැතුව කේට්ට බනිනවා. ඒක පාරම එතෙන්ට කොයින්ගේ ආත්මය ඇවිල්ලා ග්‍රෝසව මරලා දානවා. එයා දුවගෙන ගිහිල්ලා ෆ්ලෝරාව ඇදගෙන යනවා. මයිල්ස්වත් හොයා ගන්නවා. එයා තනියම ඩ්‍රම් එක ප්ලේ කරනවා. ඒක එයාට නවත්ත ගන්න බෑ. කේට් එකේ ස්විච් එක ඔෆ් කරනවා. මයිල්ස් අහනවා මිසිස් ග්‍රෝස් මැරලා නේද කියලා. කේට් කියනවා ඔව් අපි මෙතනින් යන්න ඕනේ කියලා. හැබැයි මයිල්ස් යන්න කැමති වෙන්නේ නැහැ. මොකද කොයින්ගේ ආත්මය යාට යන්න දෙන්නේ නැහැ. ෆ්ලෝරා වෙනුවෙන්වත් යන් කියලා කේට් මයිල්ස් වයි ෆ්ලෝරාවේ අරගෙන බංගලාවේ යන්න යනවා. හැබැයි මේක කේට්ගේ අම්මයපු චිත්‍රවලින් මැවුණු දෙයක්. කේට් එතන යනකොට එයා දකිනවා ෆ්ලෝරායි මයිල්ස්යි කොයින්ගේ කාමරේ ඉන්නවා. එයා අහනවා ඔය දෙන්නා කොයින්ගේ ආත්මය ගැන දැනගෙන හිටියා නේද කියලා. ඒක අහන්න ගිහිල්ලා කේට් අතින් ෆ්ලෝරාගේ බෝනික්ක කැඩෙනවා. ඒකට තරහ වෙලා ෆ්ලෝරායි මයිල්ස් එතන යනවා. ඒ දෙන්නා කතා වෙනවා කේට් පිස්සු නේද කියලා. මේක කේට් ඇහෙනවා. කේට් බය වුණු මුල් දවසේ ඉඳන් සේරව මතක් වෙනවා. අවසානයේ කොයින්ගේ ආත්මය කේට් ආවේශ වෙනවා. එයා කොයින්ගේ කාමරේ චිත්‍ර අතකක බල බල ඉන්නවා. එතනින් ෆිල්ම් එක ඉවර වෙනවා. අදන් මගේ ෆිල්ම් රිවිව් එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කැමති නම් නොටිෆිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඕගොල්ලන්ට නොටිෆිකේෂන් එකක් එවි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.